ඉඳගුත්ත මහතරන් වහන්සේගේ කතාව. ධර්මා සෝකාදි රාජාණන් රාජ්‍යයට පැමිණි පසු. දමදිවා සූහාර දහසක් නගරවල රජවරු. ඒ මහරජවිත පැමිණි පස්ථාන කළහ. දේවපුත්‍ර නගරේ දේවපුත්‍ර රජතුමාද තමාගේ පිරිවර සේනාවන් සමගෞත් ඒ මහරජතුමා බැහැදැක්කේ. ධර්මාසෝක මහරජතුමා ඒ රජුහා පිළිසඳර කතා කොට, ඒ පෙහි සිල්ලතුන් ගුණනවත් බහුස්සද තෙරවුරු වෙෙසිද්ද විචාලීය එවිට දේවපොත්‍ර රජතුමා මහරජානෙනි සීහ කුම්භකනං විහාරයහි දහස් ගනං සිල්ලුවත් ගොනවත් භික්‍ෂුවන් වහන්සේලා වෙදි ඒ භික්‍ෂුවන් වහන්සේලා අතරෙහි ්‍රී පිටකය හා අටුවා දරන්නා වූ අති ව්‍යක්ත වූ එසේම සීලාදී ගොනය යුත් ඉද ගුත්තනම් තෙරුන් වහන්සේ නමක් වේ යයිකීය ඒ තෙරුන් වහන්සේ දකිනු කැමැති වූ ධරමාසෝක නිරඳුතිෙමේ ඔබමගොස්සේ තෙරුන් වහන්සේ වඩමවාගෙන එන්න යයිකීය. එවිට දේවපුත්‍ර රජතුමා සියරට ගොස් ඉන්ඳ ගුත්ත තෙරුන් වහන්සේ වෙත පැමිණ ධරමාසෝක මහරජුගේ ආරාධනාව දැන්වීය ෙරන් වහන්සේ ආරාධනා පිළිගන්නට කැඹතිබවා දැන්නු විට දේවපුත්‍ර රජතුමා නැවත පාටලී පුත්‍රයට ගොස් ඒ කාරණය අධිරාජයන්ට දැනුන්දුනි අධිරාජ තෙමේ සතුටට පත්ව තමාගේ ආඥ්ඥාව පවත්නා ප්‍රදේශයන්හි වසන රජවරුන්ට තෙරුන් වහන්සේ වඩි නමග සකස්කරන්න යම කළේය දව පුත්‍ර නගරයේ සිට පාතලී පුත්තයට දුර යොදම් පනස් පහක්විය. ඒ තාක් පෙදෙසෙහි වූ මාර්ගයේ සමනවූතැන් සමකොට සුදුවැලි අතුරා තැනින්තැන තොරන් නංවා මලින් සැරසු කනුහා දවජයෙන් සැරසු කනු සිටුව දෙපැත්තෙහි සිත්තම් කළ බිත්ති නංවා තැනින්තැන ලැගුම් ගෙවල්ද පිලීගෙවල්ද කරවූ. මග දෙපස. රඹතොරන් නංවා කෙසල් කෙසල් තොරන් නංවා පුන් කලස් තබ්බවා නෙළුම් මහනෙල් පැළ සිටුව තැනින් තැනරන් අබරණින් සැරසු සුදුකොඩිගත් ඇතුන් හා අසුන් නවතා. ඒ අතරෙහි පංචාංගික තූරිය වාදනය කරන වාදකියන් හා නැට්ටුවන් හිඳවා. දිවිය කණ්ඥාවන් බඳු ස්තීන්ට දුංකබල් හා පන්දම් ගන්ට සලස්වා. මෙකී නොකී නොයෙක් ආකාරයෙන් මාර්ගය සරසා චන්ද්‍ර භාගානම් ගඟ පලින් යොදුනක් හා ගැඹුරෙන් තුන්ගෞ්වක් පමණ වූ බැවින්. එහි පාලමක් සෑදවීම තමන්ට නොකළ හැකි බැවින් ඒ කාරණය ධරමා සෝකාදි රාජයන්ට දැන්නෝහ. අධිරාජතෙමේ එහි පාළමක් සෑදීම පිණිස යක්ෂයන් සොලොස් දෙනකුන් යැවීය. ඒ යක්සයෝ. ගො ගඟපතුලේ ගල්පූරු තබා ඒ මත්තෙහි කනුබැඳ. බාල්ක ගසා පළමුුවෙන් තාවකාලික පාලමක් සාදා හිමාලය පරුවත පාදයට ගොස් අනෝතත්ව විඩසමීපේ හටගත්. සතරගුල් පමණොටසක් ්‍රන්කාසි අමුණුහයක් වු වටිනා රත් සඳුන් හර ගෙනවුත් අතුරා. දෙපස රුවන්තොරන් නංවා රතු පැහැති අත්වලක් පිහිටවා. මතුවලිපිට දිවකුසුන් අතුරා අධි රාජයන්ටයේ කාරණය දැනුම්දුම් හ මහරජතුමා තෙරුන් වහන්සේ වඩමවාගෙනයම ඔවුන්ටම භාර කළේය ඔවුන් ගොස් ආරාධනා කළ විට ඉන්දගුත්ත මහතරුන් වහන්සේ සට දාහක් භික්‍ෂූන් වහන්සේලා සමඟ ඒ සැරසූ මඟට බැස දේවපුත්‍ර රටවැසියංවිසින් සුවඳ මල්දුම් ආදියෙන් පුදනලදුව චන්ද්‍ර භාගා ගඟමත්්‍යෙහි වූ ඒ පාලමට පැමිණ මෙවැනි පූජාසත්කාර ලබන අන් තෙර නමක් දඹදිවන්නැතැය සිතා මානය උපදවාගෙන නැවදේ සිටියේය. එකල්ලියෙක් රහත් නවක් මේ තෙරුන් වහන්සේගේ මාන නිස්්සිත අදහස දැක. මෙනි පූජාසත්කාර ලැබීමට සුදුසුසේ ඔබ වහන්සේගේ සිත පිරිසිදු කොටගෙන සත්කාර කරන්නන්ට මහත්ඵල ලැබනසේ ක්‍රියා කළ මෙෙනවයි කියය. එවිට ඉඳගුත්ත තෙරුන් වහන්සේ පාලම උඩ සිටි සටදහසක් භික්ෂුවන් වහන්සේලා දෙස බලා සංගානුස්මුති උපදවාගෙන රහත්ඵලයට පැමිණේය. ධර්මාසෝක මහරග තෙරුන් වහන්සේට පෙරගමන්කොට මහා පූජා සර්ත්කාරයෙන් තෙරුන් වහන්සේ පිළිගෙන තෙරුන් වහන්සේග බනාසා පැහැදී මහා විහාරයක් කරවා. ෙරන් වහන්සේ හිත්‍ර හැට දහසක් භික්ෂූන් එහිනවත්වා මහදං දුන්නේය. තෙරුන් වහන්සේ අටවා සහිත්‍රීපිටකේ බොහෝ භික්‍ෂූන් වහන්සේලාට උගන්වොමින් කලක්කෙහි වැඩසිට එහිදීම පිළිනිිවියය. රජතුමා උන්වහන්සේගේ ආදාහනය කරවා දාතුගෙන චෛත්‍යයක් බැඳවීය.